ගරු කාර්යසභා සභාපතිතුමනි, කඳුකර දමිළ ජනතාව තමයි ලංකාවට විශාල විදේශ විනිමයක් ලබා දෙන ජනතාව. අවුරුදු 200කට ආසන්න කාලයක් තාම දුක්ඛිත තත්ත්වයේ ජීවන තත්ත්වයක් පසු කරලා අපේ රටට ඩොලර් උපයන වැඩියෙන්ම ශ්‍රමය වෙහෙසන ජන කොට්ටාසය තමයි කඳුකර දමිළ ජනතාව. නමුත් අවාසනාවට හේතුව තමයි එවැනි විදේශ විනිමය රටට ගෙනාවත් ලංකාවේ දරිද්‍රතාවෙන් වැඩිම දරිද්‍රතාවෙන් පෙළෙන ජනතාවක් ඉන්නෙත් කඳුකර දමිළ ජනතාව. ඉතින් අපි කනගාටු වෙන්න ඕනි, රජයන් බලයට පත් වුණා. හැබැයි මේ වෙනතෙක් ඒ ජනතාවගේ ජීවන තත්ත්වය ලංකාවේ සාමාන්‍ය ශ්‍රී ලාංකික පුරවැසියන් භුක්ති විඳින ආකාරයෙන් ලබා දෙන්න අපි අසමත් වෙලා තියෙනවා. එතෙන්දී ඔවුන්ගේ රැකියාවේ ස්ථිරතාවය, ඒ වගේම ජීවත් වෙන්න තමන්ගෙම කියලා ඉඩමක්, තමන්ගෙම කියලා නිවසක්, ඒ තමන් ජීවත් වෙන පරිසරය තුළ සෞඛ්‍ය පහසුකම් ටික ලබා ගන්න ක්‍රමවේදයක්, පානීය ජල පහසුකම් ලබා ගන්න ක්‍රමවේදයක් තවමත් සම්පූර්ණ වෙලා නැහැ. ඉතින් මෙහිදී ප්‍රධාන ප්‍රශ්න ගණනාවක් අපි සාකච්ඡා කරනවා. විවිධ ආණ්ඩු විවිධ නායකයෝ හැමදාම පොරොන්දු දෙනු. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාත් නැවත පොරොන්දුවක් දුන්නා. මේක අලුත් පොරොන්දුවක් නෙමෙයි. මීට කලිනුත් පහුගිය 2015-19 කාලවකවානුවෙත් අගමැතිවරයා ලෙසත් එතුමා පොරොන්දු දුන්නා. වතුක කඳුකරයට ගිහිල්ලා, හැටන් නගරයට ගිහිල්ලා, නුවරඑළියට ගිහිල්ලා ඒ ජනතාව ආමන්ත්‍රණය කළ පොරොන්දු දීලා ආවා. හැබැයි තවමත් අපි අසමත් වෙලා තියෙනවා. මේකේ ප්‍රධානම කාරණාව තමයි මිලියන 1.5ක් විතර වෙන මේ කඳුකර දමිළ ජනතාවට අද වෙනකන් තමන්ගෙම කියලා තැපැල් ලිපිනයක් සඳහන් කරන්න තරම්වත් අයිතිවාසිකමක් තියෙන ඉඩම් කෑල්ලක් නිවහනක් නැහැ. මේ වෙනකොට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවකුත් තියෙනු, තමන් ඉන්න තැන නිශ්චිතව සඳහන් කරන්න පෝස්ටල් ඇඩ්‍රස් එකක්, තැපැල් ලිපිනයක් සඳහන් කරන්න විදිහක් නැහැ. එහෙම ලිපිනයක් නැහැ. අපේ රටේ ඇත්තටම ගත්තොත් රටක් නැහැති, තමන්ගෙම කියලා රටක් නැති තත්ත්වේ. අපි කිව්වට ශ්‍රී ලාංකික පුරවැසියෝ කියලා ප්‍රායෝගික ගත්තොත් ඇත්තටම උන්ට ඔවුන්ගෙම කියලා ඉඩමක් නිවහනක් නැහැ. ඒ කියන්නේ ඔවුන්ක කියලා ජීවත් වෙන්න තමන්ගේ අයිතියක් නැහැ. ඉතින් ඉඩම් ඔප්පු ලබා දෙනවා කියලා විවිධ අවස්ථාවල පොරොන්දු දීපුවා ඇත්ත. හැබැයි පොරොන්දු දුන්නට මේ වෙනතෙක් තමන්ගේ කියලා නීත්‍යානුකූලව තහවුරු කරගන්න ඔප්පුවක් කිසි ලැබිලා නැහැ. විවිධ බලපත්‍ර දුන්නා, විවිධ පොරොන්දු පත්‍ර දුන්නා. සමහර තැන්වල ඉන්දියන් ආධාර යටතේ නිවාස හදන්න පටන් ගත්තා. හැබැයි ඔප්පුව නිරවුල් නැහැ. එතකොට කොයි වෙලාවේ තමන්ට එතනින් යන්න වෙයිද කියන සැකය, අවිශ්වාසය උන්ට තියෙනවා. ඉතින් ඒ වගේම තමයි ඒ අපි මතකයි 1992 තමයි වතු සමාගම් වලට මේ වතු පවරලා දුන්නේ. අවුරුදු 55ක කාලයක් සඳහා තමයි ගිවිසුම් අත්සන් කළා තියෙන්නේ. ඒ අනුව ගත්තම 2047 වෙනකන් කාලේ තියෙනවා. තව අවුරුදු 27යි තියෙන්නේ. හැබැයි එදා තිබිච්ච තත්ත්වය අද ඒ වතු වල නැහැ. 1992 මේ වතු සමාගම් වලට පවරනකොට ඒ බොහෝ වතු සමාගම් වල තේ දළු ප්‍රමාණයන් 65%ක් විතර තිබුණා. අද වෙනකොට ඒව අඩු වෙලා 35%-30%ට බැහැලා තියෙනවා. ඇත්තටම ගත්තොත් බොහෝ වතු මුඩු බිම් බවට පත් වෙලා තියෙනවා. සමහර තැනක දෙහික සංවර්ධනය කළා යන් පවත්වගෙන යනවා. නමුත් බොහෝ වතු ඇත්තටම ගත්තොත් එදා තිබිච්ච තත්ත්වෙ නැහැ. ඒතර දැන් සමාගම් කීපයයි නිවැරදිව ගණන් වාර්තා දෙන්නේ. 14ක් දීලා නැත්තම් රජයට වගකීමක් තියෙනවා ඒ පිළිබඳ විගණනයක් කරලා එයගේ ලාභලාභ තත්ත්වය හොයා බලලා ඇත්තද මේ කියන්නේ, මේක බොරුවක්ද, මේක ඇත්තක්ද, ඇත්තනම් පාඩුද, පාඩු නම් පාඩු වෙන්න හේතු මොනවද, ඒවා හොයලා බලලා මැදිහත්වීමක් කරන්න පුළුවන්. ඒක ඒ ඇත්ත එක්ක සාකච්ඡා මාර්ගයෙන් විසඳගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි, දැන් මේ ඉන්දියාවෙන් ලැබිච්ච නිවාස ආධාර වැඩසටහන යටතේ දැන් මේ නිවාස හදන්න පටන් ගත්ත මීට බොහෝ කාලයකට කලින්, මොකද උතුරේ අවතන් වෙච්ච අයට නිවාස ලබා දෙන්න පටන් ගත්ත වෙලාවෙම තමයි සමාන්තරව වතුකර කඳුකර දෙමළ ජනතාවට ඉඩම් ගෙවල් ලබා දෙන්න නිවාස ආධාර වැඩසටහන ආවේ. නමුත් බොහෝ ගෙවල් තියෙනවා, නුවරඑළිය, මස්කෙළිය, බදුල්ල නුවර,
ඒ බොහෝ තැන්තින බාගිට ගෙවල් හදල තියෙන ගෙවල් වැඩ ඉවර කරලා නැහැ. මොකද එදා දීපු මුදලෙන් මේ වැඩිවෙන උපකරණ සහ සිමෙන්ති වැලි ගඩොල් ඒ අනිකුත් නිවාස උපකරණත් එක්ක ඒගේ හදාගන්න බෑ. එතුර බාගෙට හදපු ගෙවල් කීයක් තියෙනවා? එතුර දැන් ඒ මුදල මදි. ඒ නිසාම අංග සම්පූර්ණ නිවාහනක් හදාගන්න බැරි වෙච්ච තැන් ගොඩක් තියෙනවා. එතෙන්දී ඉඩම් ප්‍රශ්නේ, නිවාස ප්‍රශ්නේ, අද ගත්තොත් ලයිම් කාමරවල තවමත් 66.7% කඳුකරේ දමන ජනතාව තවමත් ලයිම් කාමරවල ජීවත් වෙනවා. අඩුම ගානේ තමන්ගේ ලයිම ඉස්සරහා පිටිපස්සේ තියෙන ඒ හිස් භූමිය තුල තාවකාලික වරිච්ච බිත්ති කැල්ලක්කට ගහලා කුසි කැල්ලක්වත් හදාගන්න බෑ. දැන් අලුත්ම තත්ත්වය තමයි එහෙම හදාගන්න ගියොත් වහම රස්සාවෙන් එළියට දානවා. ජොබ් එක නැති කරනවා. ඉස්සර නම් කම්කරු උසාවියට ගිහිල්ලා නීතිමය ක්‍රියාමාර්ගයෙන් හරි පොඩි සහනයක් ගන්න පුළුවන්කම. නමුත් මෑතක ගත්තොත් බොහෝ වතු හිමියන් විසින් එවැනි දෙයක් කරොත් වහම වත්තෙන් රස්සාවෙන් එළියට දානවා. ඒ වගේම තමයි මේ වතු ජනතාවගේ විශේෂයෙන්ම දරුවන්ගේ අධ්‍යාපන තත්ත්වය. කාලයක් තිස්සේ අපි කතා කරමු. මේ පාර්ලිමේන්තුවේ වාද විවාද කරලා තියෙන තරම් කාලේ. නමුත් කියන්න කනගාටුයි. AB පාසල්, ජාතික පාසල්, උසස් පෙළ, විද්‍යාව, ගණිතය, තාක්ෂණික විෂයන් උගන්වන්න පුළුවන් ගුරුවරු ඉන්න අංග සම්පූර්ණ පාසල් කීයෙන් කීයද තියෙන්නේ? 60න්වල යම් ප්‍රමාණයකට පහසුකම් තියෙන ස්කෝලයක් තියෙනවා. බණ්ඩාරවෙල, පූනාගල, කොස්ලන්දේ වත්තේ උසස් පෙළට අධ්‍යාපනය සුදුසුකම් ලබන දරුවා උදේ පාන්දර කෝච්චිය නැගලා 60න්වලට ඇවිල්ලා බණ්ඩාරවෙල ඉඳලා එහෙ තියෙන පන්තියට ගිහිල්ලා නැවත හැන්දෑ වෙනකොට බණ්ඩාරවෙලට, පූනාගල වත්තට යන තත්ත්වයක් තාම තියෙනවා. රත්නපුර දිස්ත්‍රික්ක ගැන කතා කරා. AB පාසල් නම් කරලා තියෙනවා කීපයක්. හැබැයි රත්නපුර, බලංගොඩ, කහවත්ත, රක්වාන ඉස්කෝලේ විතරයි යම් කිසි ප්‍රමාණයකට හරි ගුරු ප්‍රමාණයක් ඉන්නේ. ඒත් සම්පූර්ණ නැහැ. ඒකට තවම අපි වැඩසටහනක් හදලා නැහැ. මේ කඳුකර දෙමළ ජනතාවගේ දරුවන් ඉගෙන ගන්න පාසල් වලට විශේෂයෙන්ම උසස් පෙළ, විද්‍යාව සහ ගණිතය, තාක්ෂණ විෂයන් උගන්වන තත්ත්වයකට ගේන්න. කඳුකර දෙමළ ජනතාවගෙන් වෛද්‍ය විද්‍යාලට දරුවෝ කී දෙනෙක් ඇවිල්ලා තියෙනවා? අපේ ලංකාවේ විශ්වවිද්‍යාල හදන්න කතා කරනවා, විශ්වවිද්‍යාල අලුතෙන් හදන්න පම්පෝරි ගහනවා. හැබැයි කඳුකර දෙමළ ජනතාව උසස් පෙළ, ජීව විද්‍යාව හදාරලා වෛද්‍ය පීඨයට දරුවන් කී දෙනෙක් යනවද? ජීවවිද්‍යාව විෂය ඉගෙන ගන්න ඉස්කෝල කීයක් තියෙනවද? විශ්වවිද්‍යාලේ හදන්න ඕනි. ඒ ගැන අපේ විරුද්ධත්වයක් නැහැ. හැබැයි ප්‍රමුඛතාවය දෙන්න ඕනි මේ කඳුකර දෙමළ ජනතාවට උසස් පෙළ, විද්‍යාව, ගණිතය හදාරන්න පුළුවන් පහසුකම් ටිකක් ලබා දෙන්න. ඉතින් මේ ප්‍රධාන දිස්ත්‍රික්ක කීපෙම එහෙම නැ හැකියාවක් පහසුකමක් නැහැ. එතකොට තමයි අර ඩොලර් මිලියන ගණන් ලංකාවට ගෙන්න දහඩිය මහන්සිය ශ්‍රමය වගුරන ඒ කම්කරු ජනතාව ඒ තමන්ගේ දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන්න බැරුව දුක්ඛිතත් ඉන්නේ. දරිද්‍රතාවයේ ගත්තොත් මන්දපෝෂණේ වැඩිම මන්දපෝෂණ තත්ත්වයෙන් ඉන්නේ කඳුකර දෙමළ ජනතාවගේ දරුවෝ. ඒ තත්ත්වය අවාසනාවන්ත තත්ත්වයක්. අපි ආණ්ඩුව විසින් පොරොන්දු දෙන බව ඇත්ත. පර්චස් 10ක ඉඩම් කැල්ලක් දෙනවා කියලා පොරොන්දුවක් දීලා තියෙනවා ඇත්ත. හැබැයි තවම නීත්‍යානුකූල ඔප්පුවක් සහිත ඉඩම් කැල්ලක් දීලා නැහැ. මේක දැන් අවුරුදු ගානක් තිස්සේ කී කී ඉන්න පොරොන්දු වෙනවා. එදා රුපියල් 1000 පඩි වැඩිවීම මේ පාර්ලිමේන්තුවේ කොච්චර වාද විවාද කරන්න වුණාද? අන්තිමට නිමල් සිරිපාල ඇමතිවරයා, එදා කම්කරු ඇමතිවරයා විදිහට නිශ්චිතව දෙන්න තීන්දුව කරේ නැහැ. ඒක දැම්මා පඩිපාලක සභාවට, ඒ සාකච්ඡාවට. ඒ සාකච්ඡාවේදී අන්තිමට උසාවි ගියා. උසාවි ගිහිල්ලා උසාවියේ අවුරුදු 2-3ක් ඇදුනා. එතෙන්දිත් රුපියල් 900යි වැටුප, රුපියල් 100ක් දීම නම් රුපියල් 1000 කියන එක අද රුපියල් 1000 මොනවද කරන්න පුළුවන් දවසකට? රුපියල් 1000 වැටුප දවස් 25ක් වැඩ කරොත් තමයි රුපියල් 1000ක් ලැබෙන්නේ. රුපියල් 1000 දවස් 30ම මාසෙ වැඩ කරත් රුපියල් 30000. ඒ කියන්නේ අපේ රටේ දෛනික ආදායම රුපියල් 1000 කියන්නේ ලෝකයේ පිළිගත් දරිද්‍රතා රේඛාව ඩොලර් 3.5. ඒ ඩොලර් 3.5ක ආදායමවත් ලැබෙන්නේ නැහැ. ඒතුට කඳුකරේ දෙමළ ජනතාව, විශේෂයෙන් වතුවල වැඩ කරන කම්කරු ජනතාව 100%ක්ම ඉන්නේ ලංකාවේ දරිද්‍රතා රේඛාවෙන් පහළ. එතකොට ඒක සෝචනීය තත්ත්වයක් නේද? හැබැයි ඒගොල්ලෝ තමයි වැඩියෙන්ම ඩොලර් ලංකාවට උපයන්නේ. ලංකාවට වැඩියෙන්ම විදේශ විනිමය හොයන අය අද ලංකාවේ ඉන්නේ
දරිද්‍රතා රේඛාවෙන් පහළ. මේ දරුවන්ට මේ කඳුකර දෙමළ ජනතාවගේ දරුවන්ට අධ්‍යාපනය දෙන්න එක දිස්ත්‍රික්කයකට අඩුම ගානේ අංග සම්පූර්ණ ජාතික පාසලක්, විද්‍යාව ගණිතයේ තියෙන අංග සම්පූර්ණ පාසලක් තවම ඉදි කරලා නැහැ. ඒ වගේම තමයි ඔබතුමා වතු විතරක් නෙමේ ජල සම්පාදන ඇමතිවරයා නිසාමත් වතු කරේ ජනතාව විඳින තවත් ලොකුම ප්‍රශ්නයක් තමයි පානීය ජල ප්‍රශ්නේ. මට මතකයි 1987 යුනිසෙෆ් ආයතනය තමයි පටන් ගත්තේ කනුකර විශේෂයෙන් වතුකරේ ජනතාවට පානීය ජලය ලබා දෙන ව්‍යාපෘති. එදා යුනිසෙෆ් ආයතනය පටන් ගත්ත යුනිසෙෆ් ආධාරය යටතේ කනුකර දෙමළ ජනතාවට පානීය ජලය ලබා දීමේ ව්‍යාපෘති 1992 වෙනකන් හොඳට සාර්ථක ක්‍රියාත්මකව ඉස්සරහට ආවා. හැබැයි 92 වතු සමාගම් වලට දුන්නට පස්සේ ඒ පානීය ජල ව්‍යාපෘති බොහෝ ප්‍රමාණයක් අඩාල වුණා, ඒව නඩත්තු කටයුතු වලින් අයින් වුණා. අද වෙනකොට හැම වත්තෙම තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි වත්තේ ලයිමට බොන්න වතුර නැහැ. ඒතර පානීය ජල ව්‍යාපෘති යම් යම් ප්‍රමාණකින් ඒ අය එකතු වෙලා හදාගත්තේ ව තියෙනවා. සමහර තැන්වල තාදි සභාවට නගර සභාවට මැදිහත් කතා කළා ඒ අය හරහා යම් ප්‍රමාණයක් ලබාගෙන තියෙනවා. හැබැයි ඒ ලබාගෙන තියෙන්නේ මීටර දාලා. හැබැයි වත්තේ වතුර ඇල යනවා. ඒක දකින්න ඒ ජනතාව එහෙම තියෙද්දිත් එයට බොන්න වතුර ටික පිරිසිදු පානීය වතුර ටික ලබා දීලා නැති තත්ත්වයක් බොහෝ තැන්වල තියෙනවා. සෞඛ්‍ය තත්ත්වය ගත්තොත් ඔබතුමාලා ඔබතුමාම දන්නවා පිළිගන්න එදා තිබිච්ච ඒ වතු රෝහල් වල තිබිච්ච තත්ත්වය අද තියෙනවා. ගරු මන්ත්‍රීතුමා තමයි නිතු තුනක කාලේ වතු ඩිස්පෙන්සරි වල ඇත්තරම ගත්තොත් අද ඒවා ගොඩක් ඒවා වැහිලා ඒවා ජාතික රෝහල් පද්ධතියට අනුයුක්ත කරන්න කියලා ප්‍රතිපත්තිමය තීන්දුවක් ගත්තා. ප්‍රතිපත්තිමය තීන්දුවක් ගත්තට බොහෝ වතල වතුවල තිබිච්ච ස්පිරිතාල ඇත්තම ඩිස්පෙන්සරි අද වැහිලා තියෙන්නේ. මම දැක්ක සමහර තිබිච්ච ඒවායි දැන් කාර්යාල දාලා වෙන වෙන පරිපාලන ගොඩනැගිලි ක්‍රියාත්මක වෙනවා. තුර ඒ සෞඛ්‍ය තත්ත්වයේ වෙනුවෙන් ඇත්තම මේ වතු පාසල් වතු රෝහල් කියලා නම් කරන එකත් වැරදි. මේ ලංකාවේ පුරවැසි විදිහට අපි එක සලකනවා නම් ඒ කඳුකර දෙමළ ජනතාව ශ්‍රී ලාංකික පුරවැසි විදිහට සලකනවා නම් අපව වෙන් කළා වතුකර පාසල් වතුකර රෝහල් කියලා කියන්න ඕනේ නැහැ. ශ්‍රී ලංකාවේ රෝහල් ශ්‍රී ලංකාවේ පාසල් එහෙමයි වෙන්න ඕනේ. හැබැයි ඒ දෙමළ මාධ්‍යෙන් ඉගෙන ගන්න ඒ වගේම දෙමළ මාධ්‍ය භාෂාවෙන් තමන්ගේ අසනීපේ කියා ගන්න පුළුවන් වෛද්‍යවරු ඉන්න නර්සස්ලා ඉන්න පහසුකම් තියෙන රෝහල් අවශ්‍යතාවය තියෙනවා. ඒකට ප්‍රමුඛතාවය දීලා නැහැ. අලුතෙන් විශ්වවිද්‍යාල හදන්න කලින් ප්‍රමුඛතාවය දෙන්න ඕනේ. ඊළඟ ලොකුම ප්‍රශ්නේ තමයි පරිපාලන ප්‍රශ්නේ. විවිධ රාජ්‍ය පරිපාලන ඇමතිවරු පොරොන්දු දුන්නා විශේෂයෙන්ම නුවරඑළිය අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල තියෙන ප්‍රශ්නේ. 225,000 230,000 විතර අඹගමුව නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල ජීවත් වෙනවා. හැබැයි ප්‍රාදේශීය ලේකම් කාර්යාල නැහැ. පොරොන්දු වුණා 2021 මට මතකයි ගාල්ල දිස්ත්‍රික්කේ නුවරඑළිය දිස්ත්‍රික්කේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල අලුතෙන් ආරම්භ කරන්න ඒවට සේවකයන් යොදලා ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන් පත් කරන්න එකඟතාවයකට ආවා. හැබැයි අද වෙනකන් ක්‍රියාත්මක නැහැ. ගාල්ල එක කෙරුණා. ගාල්ල එක කිරිච්ච එක හොඳයි. ගාල්ල ඇමති හිටියේ ඉඳ කරා. හැබැයි නුවරඑළිය දිස්ත්‍රික්කේ අද ඒක තාම නැහැ. අංග සම්පූර්ණ කළා නැහැ ඔබතුමා දන්න. නිසා මේ පරිපාලන ගැටළු නිසා ඇත්තටම ගත්තොත් 225,000 කියන්නේ විශාල ජනගහනයක්. සහ භූමිය ගත්තොත් විශාල වපසරියක් පුරාවට ජීවත් වෙන ජනගහනයක් ඉන්නේ. එයට වෙනම දිස්ත්‍රික්කයකට යනවා වගේ තමයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලේ වැඩක් කරගන්න යන්න තියෙන්නේ. සහ පරිපාලනමේ ගැටලු ඊළඟට ඒ දැනටත් කඳුකර දමලේ ජනතාව නියෝජනය කරමින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල කී දෙනෙක් රාජකාරිවල යදලා රජයේ සේවය යදලා තියෙනවා. කලාතුරකින් දෙන්නෙත් තුන්දෙනෙක්. මම දැක්ක කහවත්තේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලේ දෙන්නයි ඉන්නේ. තුර කහවත්ත රක්වන ඒ ආසනය කියන්නේ වැඩිම වැඩි කඳුකර දෙමළ ජනතාව ජීවත් වෙන ප්‍රදේශයක්. හැබැයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දමිළ කාලය අවසන් කරන්න වැඩ කරන්න පුළුවන් දෙන්නයි ඉන්නේ. ඒ නිසා මේ අඩුපාඩු ගැන ගොඩක් කියන්න තියෙනවා. අඩුපාඩු කියන එකට විතරක් නෙමෙයි මම ඇමතුමාගෙන් මැදිහත් වීමක් ඉල්ලා සිටින්නේ රජයක් විදිහට. පුද්ගලික ඔබතුමාගෙන් නෙමෙයි රජයක් විදිහට. අපිට වැඩිම විදේශ විනිමයක් ලංකාවට රට ගේනවා නම් ඒ විදේශ විනිමයෙන් යම් ප්‍රමාණයක් හෝ එය වෙනුවෙන් වෙන් කරලා කඳුකර දමිළ ජනතාව වෙනත් ඉන්දියාවෙන් ගෙන්නපු ජනතාවක් කියලා වෙනස් කොට සලකන්නේ නැතුව ශ්‍රී ලාංකික පුරවැසියන් විදියට සලකලා ඔවුන්ට ලැබිය යුතු අයිතිවාසිකම් ඔවුන්ගේ උරුමයන් වහාම ලබා දෙන රජයේ මැදිහත් වූ යුතු කීමෙන් මානතර වෙනවා. බොහොම ස්තුතියි ඔබතුමාට.